no cubes. Bonchi, no cube. Bikk, apni den nama denu. Elavalu rasa karai. Harima rasai. Benna asanipe hospital ekaka inna lamek. Dan me hospital idan me lamek. Me hospital ekaka inna lamekwa me welawedi meka danawa. Me genalla tiyena e lamayada kelin. E lamayada kelin hita gannawat pana naha. Harima katai mokada asadharana dewal karala nemei me. Me e wada hari wedenawa e lamayata kelinu. हॉस्पिटल हरी ඔකද මේවා බලාගෙන ඉන්න බෑ මේවා හරිම දුකයි අපි මිනිමරලා කාගේවත් සල්ලි හොරකම් කරලා ළමයි දූෂණය කරලා අපිට ඇඳුන්නේ මං කොල කාලා නෙමෙයි මේගොල්ලෝ ඊයේ ඉඳලා පොලිසිය ඒ කිසිම කෙනෙකුට කිසිම ඇඳුමක් නැහැ මම අද දවසේදී ගෙදර හිටියේ මට පොලිසිය දෙන්නෙක් ඇවිල්ලා කිව්වා පොලියක් අත්සන් කරන්න කියලා බොරු කියලා ඒ දෙන්න පොලිසිය එළියට වෙලා ඉන්නවා මම ගිහිල්ලා හැව්වා ඕගොල්ලෝ එළියට වෙලා ඉන්න එපා පොලිසියට ගෙන්නන්න ඕන නම් මට කතා කරන්න මම එනවා මම අද පොලිසියට ආවේ නිරෝධායනය වෙන්න ඇඳුමක් අරගෙන මේ මේ මල්ලිට නැගිට ගන්නවත් බෑ අර ඔළුව අදින මේ ළමයට නැගිට ගන්නවත් බෑ අපි පොලිසියට එනකොට මේවා හරිම අසාධාරණයි අපි කියන ජනාධිපතිතුමනි අපි ඔයගලන්ට ඡන්දෙ දුන්නා නමුත් මේ රට දැන් පාලනය කරන්නේ කුඩුකාරයෝ කුඩුකාරයන්ට ඕන විදිහට මේ රට පාලනය කරන්න දෙන්න එපා මේ ළමයා අසනීපෙන් ඉන්නේ හරි අපි වැරදි නිරෝධායනය කොරෝනා කාලෙදි පාටි කරා අපි වැරදි එතන 10 දෙනෙක් 15 දෙනෙක් පාටියක් පාටි කරේ නැහැ කේක් එකවත් කපන්න හම්බුනේ නැහැ වගකීමෙන් කියනවා කේක් එකවත් කපන්න හම්බුනේ නැහැ අපිට හෝටල් එකෙන් ඇවිල්ලා යන්න කියලා කිව්වා අපි අනකට පාකින් එකේදී අපි හය හත් දෙනා අල්ලගත්තා ඉතුරු කට්ටිය නම් එක්කෙනෙක්වත් මන් දැක්කේ නැහැ ඒගොල්ලෝ කලින් ඇවිල්ලා ගිහිල්ලා හරි මොකක් හරි නමුත් හරිම අසාධාරණයි වහාම ජනාධිපතිතුමනි වහාම ජනාධිපතිතුමනි මේක ක්‍රියා කරන්න සාධාරණ දේ විතරක් කරන්න මොකද මේ රට පාලනය කරන්න අපි උඩරිම ඡන්ද දුන්න ජනාධිපතිතුමාට නමුත් දැන් මෙතනදී අපිට කිසිම සාධාරණයක් නැහැ මේවා අපි කොරෝනා කර්ෆියු නීති කැඩුවා නම් ඒවට දඩුවම් දෙන්න ඕනේ අපි හෝටල් එකක් දාලා හරි අපි පිරියදම් කරලා ඉන්නවා ඇයි මේ ඩොටේ ගම්පලාත් වලට අපිව ගෙනියන්නේ අපි මේ මොන වැරදි කරලාද එතකොට අනිත් ලොකු ලොකු අයට චමුදිත ඇඟිල්ල දිගාරලා ඔයගොල්ලගේ සටන වැඩසටහනින් හින්දා තමයි මේ හැමදේම වුනේ චමුදිත මේකට උත්තර දෙන ලොන්ඩරිය කට වක්කඩේ වගේ බොම්බයි මූටයි කාරයා උඩට වැඩිය හොඳයි යකෝ මාළු කාරයා චමුදිත සල්ලි ඕනනම් හිගා කපන් ගිහිල්ලා බලපන් මිනිස්සු උඹට Facebook එකේ දාලා තියෙනේ වර පොලිස්පතිතුමාව අසරණ කරපු අසරණ කෙරිල්ලක් තෝ මාර වීරකමක් කරලා වගේ තෝ හරියට ඇත්ත කතා කරන මාධ්‍යවේදියෙක් නම් හැම ඇත්තම කතා කරපන් කටහැරලා කියනවා මම හිරු මෙගාස්ටා 150 කට කොරෝනා හැදුනා උඹලා නිරෝධායනය කරන්න මේ විදියට ඇක්ෂන් ගත්තද ඒ නිලියන්ට එන්න පාසස් කෝ එච්චර කරකට පාසස් දෙනවද හිරු සිංහල අවුරුදු කරා කඩින් කඩ හන ඔප්පු කරන්න මගේ ළඟ මේ හැම දෙයකටම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා ඒව සාක්ෂි එළියට දුන්නා කියලා මේකප් ආටිස්ලා දෙන්න කිරු එකෙන් අයින් කරානේ ඒ මේකප් ආටිස්ලා දෙන්න දැන් ස්වර්ණවාහිනියේ වැඩ කරන්නේ හිරු ටීවී බලමු මේ නීතිය කාට හැමෝටම මේකයි මේක කොහෙන්ද හරියට ජනාධිපතිතුමනි හරිම කාරුණිකව ඉල්ලනවා මොකද හරිම හිතට වේදනාවක් අපි වැරද්දක් කරා බට් නමුත් අර අසනීපෙන් ඉන්න කෙනෙකුට හරිම වැරදි ඒ කරන වැඩේ මොකද අපි මිනිස්සු මේ බලාගෙන ඉඳි මිනිස්සු මැරෙනවා මේ මිනිස්සු මැරෙන වෙලාවක මනුෂ්‍යත්වයක් ලැබපු ආත්මයක් ලැබපු මිනිස්සු හැටියට අපි මේ ක්‍රියා කරන විදිය වැරදි ඒ ළමයා මිනි මරපු කෙනෙක් නම් ළමයි දූෂණය කරපු කෙනෙක් නම් එයා මේ වෙලාවේ දඬුවම් විඳින්න ඕනේ ඒ පොඩි මල්ලි කෙනෙක් ඒ ළමයා අසනීපෙන් ඉඳි මේක කුදලගෙන යන ඒක නීති විරෝධී වැඩක් වහාම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න ළමයාව
තමයි හොස්පිටල් එකෙන් අරගෙන ආවිලා තියන්නේ. ඉතින් වහාම මේකට අපි බලනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහමද? මේ නිරෝධායන නීති කැඩුවා කියලානේ දැන් මේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ. පොලිසිය අපිට උසාවි ගිහිල්ලා තැප දීලා තැප නිදහස ඉන්නේ. අපිට ගරු අධිකරණයෙන් අපත් දීලා ගෙවල් වලට දෙන අපේ ලෝයත් කියලා අපිට ගෙදර නිරෝධායනය වෙන්න කියලා. කියලා දෙද්දි අපේ කෙනෙක්ව රුක්මාල්ට ගහලා ගැහුවද? ඔව් රුක්මාල්ට අලු කරා රුක්මාල්ට ගැහුවා. රුක්මාල්ට පොලිසියෙන් ගහලා දිනා ගහන්න මේ කුඩු කාරයෝ කුඩු විකුණලා නෙමෙයි. ගහපු කෙනාගෙන් අහනවා එහෙම ගහන්නේ ඇයි? අනික උසාවි ඇප දුන්නාට පස්සේ උසාවි ඇප දීලා ගරු අධිකරණයෙන් අපිට ඇප දුන්නාට පස්සේ අර මිනිස්සෙක්ට ගහලා දාලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඉදි ගලවනවා චමුදිතා උඹට යන්න වෙන්නේ හොම්බෙන්. මේ වෙලාවේ ඒ මිනිහව දැම්ම හිරේට ඒ මිනිහ හිටියා නම් මේ ඔක්කොගෙම කියනම ඇත්ත තත්ත්වේ. මේ හරිම කනගාටුයි මේ රට. ලංකාවෙන් හැමදාම බලේනේ ලංකාවෙන් යන්න තරම් කලකිරිලා දිනනවා මේ අපේ ලංකාවේ සමහර මාධ්‍ය. අපිට මම ටීවී බලන්නේ අපේ අම්මලා බලනවා ස්වර්ණ වාහිනී දෙරණ මේ සිරස ටීවී එක නාලිකාවකින්වත් මෙච්චර කරේ නැහැ. හිරු ටීවී එකෙන් අවුස්සනවා හිරු ටීවී එකට මම රෙද්ද උස්සලා තිබ්බනම් හිරු ටීවී එකෙන් මට ගහන්නේ හිරු ටීවී එකේ කාට රෙද්ද මම උන උස්සපු ඉන්නනේ ඔක්කොම උඹලට දාන්නම්කො හිටපන්කො ස්ක්‍රීන්ෂොට් පිටින් සාක්ෂි හැම දෙයකටම තියෙනවා වගේ කීමෙන් කියන්නේ බලමු මේකට ඇක්ෂන් එකක් ගන්නෙ කොහොමද කියලා අර අහිංසක මිනිසුන්ට ගහන්න මම හිතන්නේ නැහැ වැරදි කරලා කියලා උසා ගරු අධිකරණයේ නියෝගයක් දුන්නට පස්සේ ගහන එක වැරදීනේ breaking.lk